അമ്മോ ഇതിങ് നപുരുണായിട്ട് മൂ നടക്കമത് നേതിങ് കേളട്ട് ഹിത്തുന ഹെമ ഇക്മാൻ കഴിനോത് ഹെന്ന തമസരമ വിനാടി വിസ്സാക് തെന്ന വിനാടി വിസ്സ ഏക മേമട ഹരെന്ന മത്തത് കൊല്ലട ബെന ബെനമ ലിത്തുക്കി വാഷ്റൂം മെക തുളിട ഗിയേ സിഹേന്ന സിഹിനി കരള ഏദസ ബലാന്ന ഇദ്ദി എനോക വട്ടിയ മെ മൂണ ഹോദഗിന മട തമസെത്ത് എക്ക ബേരഗണലോക്കു ഗണുദെനുവാക് തീനവ കൊല്ലാ ഹിത്തുവേ തരമക കോപ്പേൻ ലിത്തുക്കി പേ ബാഗിക്കിൻ വിത്ര ലാസ്തി വെലാ ഹെമ വാഷ്റൂം മെക്ക ഇന്ദങ് എലിയട്ട ആവേ കൊല്ലാ ഏട്ട കിനത് ദുന ട്രൗസർ എക്കൈ ബ്ലൗസ് എക്കൈ അന്ദഗിന യമു ദെ കെല്ല കിവേ ഇവതക് ബലാഗിന കൊഹെദ അന്നേ കപു കമേദ സിഹേന്ന ഹുവെ കേന്തിയെ മൂണ റത്തു കരഗിന മൂണ കപു കമേദ ഋതുക്കി അസ് ദെക്കത് ലൊക്കു കരന്ന ഹുവേ ഐ തംസ ദെൻ റാട ഹീനേ കപുകം ഹിമ കരന്നേ രാത്രി മംഗള സേവേനേ കൊല്ലാ ഉറവഗിനായി ഹുവേ മൂണമദ മെയാമേ കിയന്നേ മങ് ഹീനേ මොනවා කිව්වද අනේ මන්දා මම වැරදි දෙයක්වත් කිව්වවත් අනේ දෙයනේ එහෙමනම් වෙන්න එපා කෙල්ල දෙවියන් සිහි කරා තම්සෙට ඕනි මාවයි මීනුවයි සෙට් කරන්නනේ සිහෙන්න එහෙම හත්ති කෙල්ලට කොහෙද නැති දාඩියකුත් දැම්මේ ඇගේ උගුරත් එක්ක හිර වෙලා ආයත්ති මොකක් කවුද දැන් එහෙම කිව්වේ තමසෙ කිව්වේ නැත්නම් වෙන මොනවද මං එහෙම දෙයක් කිව්වේ නෑ සිහෙන් කඩ වහ ගන්නවද හැන්නේ තමසෙ නිදි විකාරෙන් ඊයේ මාවත් බදාගෙන එහෙමයි කිව්වේ මට හොඳට ඇහුණානේ දෙයනේ මං ඊයේ මෙයාවත් බදාගෙනද අයියෝ මං දැන් ඉඳලා ඉවරයි කෙල්ල උන්නේ බිරාන්ත වී මේක හොඳට අහගන්නවද හැන්නේ මීනු කියන්නේ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් විතරයි ඊට හා කිසිම ෆීලිං එකක් මට යගෙන නැහැ. අනික මං හොඳටම දන්නවා. මීනු ගිහිතෙත් ඒ වගේ බොරු මනස්ගත නැහැ කියලා. ඒ නිසා ඔයා නිකම් බොරුවට මෙතන අපිව جوړු කරන්න උත්සාහ කරන්නේ නැතු ඉන්නවද? තමසේ තමසේගේ පාඩුවේ ඉන්නවා. මං තමසේට ආයි කියන්නේ නැහැ. සිහෙන් කැලේට තර්ජනාත්මකවයි කිව්වේ. හරි හරි මොළවදේ. ඍතුකි බිම බලාගෙන මොන්නේ මූණත් බෙරි කරගෙන හරි එහෙනම් යමු දැන් සිහෙන් ඉස්සර වුණේ කෙල්ල කොල්ලගේ ගමන් මල්ල සෝදානම් කරගෙන එයා අතට ගත්තී ෂි මාත් හීනේ මොනවා කියවනවද මන්දා දැන් ඉතින් මට මීනුවක්කිට පුළුවන් තරම් ඉක්මනට කියන්න වෙනවර ප්ලෑන් එක ටික දවසකට කැන්සල් කරන්න වෙනවා කියලා නැත්නම් මූ මාව අල්ලන් කම්බස් කරයි එහෙම පොරනේ සිතමින් ඍතුකි මීනුට කෝල් එකක් ගත්තේ සිහෙන් කාමරේ කීයක බාර දෙන්න ගිය වෙලාවේ ඒත් මීනුගේ ෆෝන් එක වැඩ කළේ නැහැ ඕ මයි ගෝඩ් මෑගේ ෆෝන් එකත් වැඩ කරන්නේ නැහනේ දැන් මං ඉඳලා ඉවරයි මඩ දැම්මම මගේ මිනිවල කපා ගන්න වෙයි වගේ ඍතුකි ආයෙම මීනුට කෝල් එකක් ගන්න try කරේ එතෙන්ට කොල්ලත් ලහි ලහි එමෙද්දි කැලේ ෂේප් එකේ ෆෝන් එකගේ සාක්කු ඩබා ගත්තේ සිහෙන් දකින්නට පෙර දැන් ඉතින් ආයි කෝල් ගන්නත් බෑනේ කැලේ හිතුවේ කනස්සල්ලෙන් අපි යමු දැහැන්නා කොල්ලා කැලත් එක්ක රෙස්ටෝරන්ට් එකෙන් එළියට ආවේ බයික් එක ළඟට දැන්නම බයික් එකට නැගලා යලි කොළඹෙන්න පිටත් උනේ තේජවන්ත මහනුවර නගරයට తాවකාලිකව සමු දෙමින් දැහැන්නා තමසට බඩගිනිද ටිකක් දුර යද්දි කොල්ල ඇහුවේ කෙල්ල පත ඇනුමක් යවනවා ඔහු සයිඩ් කණ්ණඩියෙන් දැකෙද්දි චුට්ටක් බඩගිනි වගේ හොඳ චුට්ට ඇරිය ඇනුම කිඹුල කට ඇරිය වගේ අනේ මේ ඔයා මගේ කට දිහා බලාගෙන දෙන්නේ ආ ඍතුකි ඇහුවේ රවාගෙන ඔය ගඳ කටවල් දිහා බලාගෙන යන මට කිසිම රුදාවක් නෑ මං කියන්නේ නෑ ඉතින් මොඩයා දෙන්නම බ්‍රෙක්ෆාස්ට් එකත් අරන් අහපව් බයික් එකට නැග්ගේ කෙල්ල දිගින් දිගටම කඩේ ඉඳන් මීනුට කෝල් ගන්න උත්සාහ කරද්දී තොමස් කාටද කෝල් ගන්නේ ආ මං බලාගෙන දැන් පෑ ගානක ඉඳන්
සිහෙන් අල්ලලා ත්‍රැලිනම් වගෙන කියද්දි කෙල්ල ලාවට හිනාවුනේ කාටවත් නෑ කියන්න. යකෝ මූඩ දෙන පුදුම ඇස්නේ. උකුස්සෙද්ද කොද කියාත්මේ. දුෂ්ට උකුස්සා. කාටවත් නෑ සිහෙන්. මම මේ අම්මට ගන්න try කරේ. එහෙමනම් කමක් නෑ. කිලෝමීටර් ගණක් ගෙවන් යාලියවුන් කොළඹට ළඟා වුණේ බොහෝ දවල් වෙලා. කොහමද දු ගමන? නයෝමි යහුවේ කෙල්ල ගෙට ගොඩ වැද්දිම. ගොඩක් හොඳයි අම්මි. රිතුකි කියවේ සතටින්. එහෙමනම් කමක් නැහැ. ඉතින් යාළුවනේ කතාවේ ළඟ කොටසින් අපි ඉක්මනින් හමු වෙමු. මේ කතාව රචනා කළේ අපේ මදුසංග බස්නායක අයියා. ඉතින් කතාව ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් එකකින් දාන්න. ගිහින් එන්න. මං ඔයාලගේ සුකිරි.